විභවමානය භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත් ගාමක බල සැසඳීම. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ. විභවමානයක් ඊයම් අම්ල ඇකියුමිලේටරයක්, ලෙක්ලාන්ච් කෝෂය, ඩැනියල් කෝෂය. ස්පර්ශ යතුර, පේනු යතුරු දෙකක්, දෙමං යතුරක්, මධ්‍ය ශූන්‍ය ගැල්වනෝමීටරයක්, කිලෝම් 5 ප්‍රතිරෝධයක්. ඒ සඳහා ප්‍රතිරෝධ පෙට්ටියක් භාවිත කරයි. සම්බන්ධක වයර. පළමුව පරිපථ සටහනේ දැක්වෙන ආකාරයට උපකරණ යොදා ගනිමින් පරිපථය අටවා ගනිමු. විභවමාන කම්බිය තුලින් ධාරාව ගලා යාම සඳහා ඊයම් අම්ම ඇකියුමිලේටරය විභවමාන කම්බියේ දෙකලවරට සම්බන්ධ කළ යුතුය. ඒ සමගම පේනු යතුරක් මේ සඳහා යොදාගත යුතුය. විභවමානයේ එක්කෙලවරකින් පැමිණෙන වෛරයක් දෙමං යතුරට සවි කරන්න. දෙමං යතුරේ දෙකෙලවරෙන් පැමිණෙන වයර ලෙක්ලාන්ච් හා ඩැනියල් කෝෂවල ධන අග්‍රවෙත සවි කරන්න. මෙහිදී ලෙක්ලාන්ච් හා ඩැනියල් කෝෂවල ධන අග්‍රත් ඊයමම්ල ඇකියුමිලේටරේ ධනත් එකට සම්බන්ධ විය යුතුය. ඉන්පසු ලෙක්ලාන්ච් හා ඩැනියල් කෝෂවල ඍණාග්‍රවලින් පැමිණෙන වයර එකට අමුණා එය කිලෝම් 5 ප්‍රතිරෝධකයට සවි කරන්න. කිලෝම් 5 ප්‍රතිරෝධකයෙන් අනිත් නියමයෙන් යන වයරය මැදබිඳු ගැල්වනෝමීටරයට සවි කරන්න. මැදබිඳු ගැල්වනෝමීටරයේ අනිත් අග්‍රයෙන් සර්පණ යතුර, එහෙම නැත්නම් ස්පර්ශ යතුර වෙත සවි කරන්න. ආරක්ෂක ප්‍රතිරෝධයට සමාන්තරගතව පේනු යතුර සවි කරන්න. එවිට සම්පූර්ණ පරිපථය සකස් වී ඇත. දැන් අප පරිපථ සම්බන්ධයන් නිවැරදිදැයි පරීක්ෂා කරමු. EMM ඇකියුමිලේටරයට ශ්‍රේණිගතව ඇති යතුර සංවෘත කරන්න. ඉන්පසු ස්පර්ශ යතුර ගැලුණු විභවමාන පරිපථයේ දකුණු සහ වම් කෙළවරට තබා ගැලුණු මීටරේ උත්ක්‍රමණය නිරීක්ෂණය කරන්න. එය ශූන්‍යයෙන් එක් පසකට දිස්වේ. එසේ වීමට ප්‍රධානතම හේතුව වන්නේ මෙහි පරිපථ සම්බන්ධයන් ගැලවී හෝ බුරුල් වී තිබීමයි.